ආයිබෝවන්. දිනපතා විකාශය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම චානක සන්දීප. ප්‍රථමින් අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත. කුළුගම්ම නිර්වාච මහා විහාරස්ථ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කෙරේ. බලංගොඩදී මැවුණු පෙරහර සිරි. කොටුවේගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේදී පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය. කැනඩාවේදී දහම් පාසල් දරු දැරියන්ගේ කුසලතා අගය කළ හැටි. ඓතිහාසික කුළුගම්මන රාජමහා විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉකුත් දිනක නිරාවරණය කරමින් සම්බුද්ධ ශාසනයට පූජා කළා. පුණ්‍යෝත්සවය පැවැත්වුණේ සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල්කුඹුරේ විමල ධම්ම අනුනායක ස්වාමින්වන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. කුළුගම්මන රාජමහා විහාරය සහ මැණික්දිවෙල ගනේමලුව රාජමහා විහාරය යන උභය විහාරාධිපති මල්වතු විහාර පාර්ශවයේ කර්මාචාර්ය පූජ්‍යපාද ඇකිරිය සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය සහ ශ්‍රමදායකත්වෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයට පූජා කිරීමට පූර්වගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සඳහා දායක වූ පිරිස වෙතත් කුළුගම්මන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති දොරේ හෙබවෝ අපවත් වී වදාළ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය මැණික්දිවෙල සිද්ධාර්ථ රත්නපාල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පූජනීය සංඝරත්නය විශේෂෙහි පුණ්‍යානුමෝදනා කරමින් අභිනව ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය සිදුකොට ශාසනයට පූජා කිරීම සිදුකරුණේ පසුදායි. ඒ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමල ධම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව විහාරස්ථ බෝධින් වහන්සේ වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමද සිදු කළා. රන්වැට විවෘත කෙරුණේ අස්කිරි විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. පුණ්‍යෝත්සවයට සමගාමීව සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුවා. බලංගොඩ ඓතිහාසික මිහිඳු මහා පෙරහර බලංගොඩ නගරය පුරා පසුගියදා වීථි සංචාරය කළා. පෙරහර මෙවර වීථි සංචාරය කෙරුණේ සියවෙනි වරටයි. බලංගොඩ තුඹගොඩ සාංගික මහා සුධර්මාරාම විහාරස්ථානයේ අභිසදී මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් පෙරහර වීථි සංචාරය කළ යනතුරුයි. විචිත්‍රවත් සංස්කෘතිකාංග රැස්තකින් පෙරහර වර්ණවත් වුණා. බලංගොඩ සාංගික මහා සුධර්මාරාම විහාරාධිපති පූජ්‍යපාද ඇටවක්වෙල විජිතබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත විහාරස්ථ දායක පිරිසයි පෙරහර සංවිධාන කර තිබුණේ. Thank you.
මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකරන ලද විහාර මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කෙරුණේ 19 වැනිදායි. ඒ වෙනුවෙන් සංවිධානය කළ පින්කම් රැසක් සතියක් පුරා සිදු කළ අතර ඊයේ රාත්‍රියේ සරු රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණා. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරය ඇතුළු සිවමහා විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ෂවේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි පින්කම සිදු කළේ. ප්‍රදේශ පූජනීය සංඝරත්නය පිරිත් සජ්ජායනය සඳහා වැඩම කළා. සංගරත්නය විශ්වයෙහි සංගික මහාදානමය පින්කම සිදුකරුණේ අද උදැසනයි. මහාවිහාර වන්සිල ශ්‍රයාමෝපාලි මහනිකායේ අස්ගිරි මහා මංගල උපෝෂධාගාරි මහෝපාද්‍ය මාතලේ මහදිසාවේ ප්‍රධාන සංගනායක විශ්‍රාමණ පුදුවලපති දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ශ්‍රී සුධර්මෝදය විහාරස්ථ දායක සභාව සහ සංගමිත්තා කුලඟන සමිතියයි පින්කම සංවිධාන කළේ. සේරුවිල මංගල මහා සෑරද වන්දනාව ඊයේ ඓතිහාසික සේරුවිල මංගල මහා සෑරදුන් අභේසදී පැවැත්වුණා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ බෞද්ධ මාධ්‍ය ජාලයයි. නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතාම සුන්දර පරිසරයකට උරුම තනු වන්නේ ආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පිරිසයි පින්කම සඳහා දායකත්වය දැක්වූයේ. හේවිසි කලාකරුවන් පෙරටු කරගත් අලංකාර වූ පෙරහරකින් මේ මහා සෑරජනන් වහන්සේ අභියසට සේරුවිල මංගල මහා සෑරදුන් උදෙසා ගිලම්පස්ස ඖෂධ පූජාව සිදුකොට අනතුරු වයි පින්කම ආරම්භ කළේ. මෙහිදී රෝස මල් 5000ක් සැරදුන් උදෙසා පූජා කළා. පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනය මෙහිදී පැවැත්වුවා. ලෝකේ පින්නතුනි පහළ වෙන්නට පෙරාතුව වැඩ සිටින්න පින්නතුනි තුසිද්දිවි ලෝකේ දෙවියන් ගිහිල් ආරාධනාවක් කරනව බෝහතන් වහන්සේට කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජමාතු කුච්චියන් මහාවීරයන් වහන්ස මව්කුසේ උපදිනට දැන් කාලයයි කියලා. එතකොට තමයි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදාන උත්සවයේ ඉකුත් දිනක පැවැත්වුණා. ඒ පුතත් සමගින් දැන් රටවටා පුවත්. කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඉකුද්දා පැවැත්වුණේ කොන්සල් ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍යපාද අහංගම රතන සිරිනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත පූජ්‍යපාද උඩුපිහිල්ලේ විමල බුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සංවිධාන කර තිබුණා. වස්තරේ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ගේ කුසලතා අගය කිරීමට මෙහිදී කටයුතු කළා. ටොරොන්ටෝ මහාවිහාර ධර්ම පාසලේ ආදර්ශ පාඨය අපදාන සෝබිනී පඤ්ඤා කැරක්ට ඉලුමිනේස් බයි විස්ඩම් මේ පදනම උඩ තමයි අපේ දහම් පාසලේ දහම් අධ්‍යාපනයේ මේ දරුවන්ට ලබන්නේ. එල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය සහ රෝයල් කිඩ්ස් පෙරපාසල එක්ව සංවිධාන කළ පිණ්ඩපාත චාරිකාවක් පසුගිය දිනක එල්පිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඔබේ
බෞද්ධ අමාත්‍ය ජාලය සහ ආරක්ෂක අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යළි දකිමු දීඝවාපියේ ව්‍යාපෘතිය යටතේ ගොඩනැගෙමින් පවතින ඓතිහාසික අම්පාර දීඝවාපිය මහ සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළබෙන ජූලි මස 14 වෙනිදා සිදු කිරීමට නියමිතයි. එසේ නිදන් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තු සඳහා ඔබටත් සැදැහැති මුල්්‍යමය දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීඝවාපී සෑරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ භාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාග්ය උදා වී ඇත. ඒ වෙනුවෙන් ටිකට් පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහාවිහාරය කොළඹ 7 ඓතිහාසික දීඝවාපී පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ශාසනයට පූජා කිරීමට වාග්ය ඇති දීඝවාපී සෑරදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක ඒ පෝතත් සමගින් අදත් නීවිත සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ද බුඩිස් TV YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් TV Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් එක්වීමේ හැකියාව ඔබට පවතින අතර අපගේ YouTube නාලිකාව ඔස්සේද දැන් ඔබට අප සමගින් සජීවීවද එක්විය හැකි. ඔබ සැමට සූදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.